ඒ වගේම තමයි පින්වත්නි මේ නගරය තුල තියෙන දෙවන රැකවරණ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ඉද බික්කවේ රඤ්ඤෝ පච්ඡන්ති මේ නගරේ මේ නගර අභ්‍යන්තරේ ආරක්ෂාව සඳහා ඊළඟ උපක්‍රමය තමයි බොහොම ගැඹුරට කනින ලද ඉතාම ලොකු පරතරයක් තියෙන දියාගලක් තියෙනවා මේ නගරේ වටේ මේ දියාගලෙන් ලේසියෙන් එන්න බෑ අදටත් ඔය නගර වර්ණනාවල පරණි නගරවල පින්වත්නි ඔය දියාගල වර්ණනාව එහෙම තියෙන්නේ කෝට්ටේ නුවර කෝට්ටේ රාජධානිය පිළිබඳ විස්තර කරලා මේ දියාගල කියන්නේ නගරයේ තිබුණු ඉතාම සුවිශේෂී රැකවරණ බුදුහාඳුරු වදාරනවා මේ මෙන්න මේ වගේ තමයි මහණෙනි ඔබත් ඔබත් ඒ දියාගල වගේ තමයි ඔබත් ඔබේ හිත වටා ගැඹුරු ලැජ්ජාවක් ඇති කරගත යුතුයි මොකේද පාපේට බලන්නකෝ පින්වත්නි ගැඹුරු දිය අගලසේ ගැඹුරු ලැජ්ජාව පින්වත්නි මේ ලැජ්ජාව හොඳ දෙයක්ද නරක දෙයක්ද මිනිස්සුන් කියනවලු අපි ලැජ්ජානහර කපලා ඉන්නේ එහෙම කියනවලු නේද සමහර මිනිස්සු කියනවලු මිල ලැජ්ජ නැතිකම මහමුදුලිකමටත් වඩා ලොකුලු කියලා කියමනකුත් තියෙනවා පින්වත්නි ලැජ්ජාව කියන එක ඇත්තටම හොඳ දෙයක්ද නරක දෙයක්ද ලැජ්ජාව හොඳ දෙයක් ඒ හොඳ දෙයක් වෙන්නේ මේ අපි අපායේ යන්න තිබුණු සමහර ගමන් ලැජ්ජාව නිසා වැළකීලා තියෙනවා කොහොමද ලැජ්ජ හේබෑ අම්මා කෙනෙක් නේද හොඳ නෑ නේද හම්බුරු කියන්නේ ලැජ්ජ හේබෑ අපච්චි කෙනෙක් නේද ලැජ්ජ නැද අරක්කු බිවිවයිදී ලැජ්ජ හේබෑ සාමිනහස කෙනෙක් නේද ගැළපෙනවද භික්ෂුවකට ඔගේ හැසිරීමක් ලැජ්ජ නැද පිරිමි ළමෙක් නේද ලැජ්ජ නැද ගුරුවරයෙක් නේද අන්න බලන්න ඔබේ සමාජ භූමිකාව තුළ ඔබ නොදැනුවත්වම ආරක්ෂා වෙලා නේද මිනිස්සු බණී සත්තු මරණ මහ පව්කාරයෙක් කියලා මට මේ හොරනාම ගා ගන්න බෑනේ අන්න මිනිස්සු හොරනාම ගා ගන්න බැරිකමට හොරකම් නොකර ඉන්නවා ඒ හොඳ නැද්ද එහෙනම් සමාජයේ විසින් හොරනාම දාන හින්ද බයට හොරකම් නොකර ඉන්නවා හැබැයි සමාජයේ හොරනාම දාන්නේ නැත්තම් මෙයා හොරකම් කරන්නත් ඉඩ තියෙනවා මේ මිනිස්සු ඉන්නවා ඉතින් එහෙනම් එයාගේ තිර ලැජ්ජාශීලීකම නිසා එයා රැකිලා ඉන්නවා කියලා හිතෙන්නේ නැද්ද පින්වත් බලන්නකෝ ලෞතර බුදුරුන් දැක්ම ලැජ්ජාව කියන ඔබව මාව ආරක්ෂා කරන දේව ධර්ම වලින් එකක් කියලා උන්වහන්සේ වදාළේ ඒකනේ ඒක නිසා මම ඔබට යෝජනා කරනවා විල ලැජ්ජ නැති වැඩ කරන්න එපා කියලා ඇයි එතකොට අපි දන්නේ නැතුව අපාය දොරවල් වැහිලා සුගතියට පාරවල් ලැබිලා නිවෙනට පාරමිතාවල් එකතු වෙලා බලන්න කොච්චර හොඳ උපක්‍රමයක්ද කියලා ලැජ්ජාව දෝනිලා පුතාලටත් අපි කියන්න ඕනේ ලැජ්ජ හිතෙන වැඩ කරන්න එපා කියලා. හැබැයි අද වෙනකොට තව ප්‍රශ්නකුත් තියෙනවා පින්වත්නි සමහර ඇත්තෝ ඉන්නවා නේද මම හොඳ වැඩ කරන්න ලැජ්ජ වෙලා ඉන්නවා. ඒ කියන්නේ මේ අම්මා බරන්ඩල ලැජ්ජයි. තාත්තට උදව් කරන්න එයාව නාවන්න ලැජ්ජයි. පන්සලට ගිහින් බෝධිය ළඟ ගාතාවක් කියලා බුදු පිළිමේ ගාව ගාතාවක් කියලා තමන්ගේ ශාස්ත්‍රඥයන්සට ගෞරව කරන ලැජ්ජයි. අරක් බොන තැනක නොබී ඉන්න ලැජ්ජයි. දුම්බුණ තැනක නොබී ඉන්න ලැජ්ජයි. නම් මොකක්ද ප්‍රශ්නයක් තියෙනව නේද? සල්ලාලෙව මැද තම බිරිඳට සැමියාට අවංකව ආදරය කරන්න ලැජ්ජයි. එහෙම එකක් තියෙනව නේද මෙයා අපිට පේන සමාජය තුළ. පින්වත්නි මම ඔබට යෝජනා කරනවා ලැජ්ජා වේතු දෙයට ලැජ්ජා වෙනවා මිසක ලැජ්ජා නොවේතු දෙයට ලැජ්ජා වීම එක බරපතල අවාසියක් ඔබටත් මටත්. එහෙම වුණා ඔබටයි මටයි මේ ලෝකේ පින්වත්නි තව ටික කාලෙකින් යන්න වෙනවනම් අපිට මේ එක එක්කෙනා කැමති විදිහට ජීවත් වෙන්නද වැදගත් වෙන්නේ හරි විදිහට ජීවත් වෙන්නද වැදගත් වෙන්නේ ඒක නිසා ලැජ්ජා විය යුතු දෙයට ලැජ්ජා වීම ලැජ්ජා නොවිය යුතු දෙයට ලැජ්ජා නොවීමත් ඉතාම හොඳ ගුණයක් බව මතක තියාගන්න